සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තංච කම්මං කතං සාදු යං කତ୍වානානුතප්පති යස්ස පති තෝ සුමනෝ විපාකං පටිසේවති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 54 වෙනි දේශනා වශයෙන් 5 වෙනි බාල වර්ගයේ සඳහන් 9 වන දේශනාවයිද මාතෘකා කළේ තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තබ්බති යමක් කරලා පසුතැවෙන්න වෙන්නේ නැත්නම් තංචය කම්මං කිරීම සාදු ඒ කර්මය කතං කිරීම සාදු යහපත් සාදු කියන්නේ යහපත් කියලා පැහැදිලිව තේරෙනවා යමක් කරලා සතුටු වෙන්න පුළුවන් නම් නැවත ඒ කර්මය කරන්න කරන එක හොඳයි. ඒ කර්මයේ යථා ස්වභාවය සඳහන් වෙන යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. විපාක ලබනකොට සතුටින් ලබන්න පුළුවන් කියන එකයි මේ අර්ථය වෙන්නේ. එහෙනම් ඒ අර්ථය සිහිපත් අපි දේශනාවට ඇරෙමු. එතකොට පින ගැන සඳහන් වෙනවා. පින ගැනයි සඳහන් කරලා තියෙන්නේ පින කොයි විදියට විපාක දෙන්නේ කියන කාරණයක් එක්ක රජගහනුවර සිදුවෙච්ච දෙයක් තමයි අද දේශනාවට නිදාන වෙලා තියෙන්නේ. කලාකාරයෙක් ඉඳලා තියෙනවා ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ දිනපතා උදෑසන බිම්බිසාර රජතුමා රජකම් කළේ රජගහන එතුමාට සමන්මල් නැලි 8ක් ගිහින් දෙන්න ඕන ඒ නැලියකට කහවණු එක ගානේ කහවණු 8ක් එයාට ලැබෙනවා දිනක් ඔහු මලුත්ගෙන නුවරට පිවිසුණු වෙලාවේ ස්වාමි දරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කියන අපගේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන සවනගන බුදුරැස් මාලාවෙන් බැබලෙමින් හාත්පස බුද්ධානුභාවයෙන් යුතුව පිඬු පිනිස්ස නගරයට පිවිසියා. සමහර කාලෙක උන්වහන්සේ අඟුල්මල් තෙරුන්ගේ ඉදිරියට තුන් යොදුන් මග ගෙවා ගිය ගමනසේ සවනක්‍රැස් සිරුරෙන් වසා පිනසිංහා යන එක්තරා භික්ෂු නමක්සේ වඩිනසේක දැන් අඟුලිමාලව දමණය කරන්න යන දවසේ භාග්‍යවතුන් වහන්සේ අර බුද්ධ විලාස චතුරුදහම් කරගෙන තහංගගෙන සාමාන්‍ය භික්ෂු විලාසයෙන් වැඩියයි කියලායි සඳහන්. එහෙම වඩින වෙලාවලුත් තියෙනවා. පිනසිංහා යන සමහර දවස්වලට අය කිඹුල්වත්පුරයට වැඩියා වගේ සවනක්‍රස් සීදුවමින් වැඩම කරනවා. සවනක්‍රස් කියන්නේ නිල නිල් පාට පීත කහ පාට ලෝහිත රතු ඕදාත සුදු මාංජිෂ්ඨ කියන මදටිය පාට සහ ඒ පහම එකතු වෙච්ච පාට කියන ප්‍රභාස්වර කියලා. ඒවා භාග්‍යතුන් වහන්සේගේ සිරෙන් විහිදෙනවා. බයාම ප්‍රභාව කියලා ගත්තින ඒක මුළු ශරීරයෙන්ම විහිදෙන එකක් තියෙනවා.
ඉතින් එදත් භාග්‍යවතුන් වහන්සේ බුදුරැස් විහිළුවමින් අනන්ත බුද්ධානුභාවයෙන් මහත් වූ බුද්ධ ලීලාවෙන් රජගහ නුවරට වැඩම කළා පිඬුසිඟා. සුමන මාලාකාරයත් අතරමඟ සිටියා. රුවන් ඇඟා රන් ඇඟා ලෙසින් සැදුණු දෙතිස් මහා පුරුෂ ලකුණෙන්, ඒ කියන්නේ රන් පිළිමයක් වගේ හැදුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, ඒවත් කුඩා ලක්ෂණ සහිතව බබලන බුදුරජාණන් වහන්සේගේ ශරීරය දැකලා සිත පහදවා ගත්තා. මෙවන් ආනුභාව සහිත භාග්‍යවතුන් වහන්සේට මොනව පූජා කරන්නද කියලා හිතුවා. ඉතින් තමන්ගේ අතේ වෙන කිසිවක් නැහනේ. පූජා කරනවා නම් දැන් රජතුමාට ගෙනියන සමන් මල් නැලි 8ක් තියෙනවා. මේ සමන් මල් නැලි 8ෙන් පූජා කරනවා කියලා හිතුවා. මේවා රජුට ගෙන යන මල්, මේවා රජුට ගෙන නොගියොත් මා සිරගේ ඉලන්නට මරවන්නට රටින් පිටුවහල් කරන්නටත් පුළුවන්. මොකද කරන්නේ? එහෙම හිතක් ඇති වුණා. කුමක් හෝ වේවා මැරුවත් මා හිරගේ දැම රටින් පිටුවහල් කළත් මොනතරම් වද දුන්නත් මම මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේට තරම් දෙයක් පූජා කරන සුදුසුතුමෙක් නැහැ. රජතුමාට මේක දුන්නොත් අද දවසේ ජීවත් වෙන්න කහවණු වට ලැබේවි. බුදුරජාන් වහන්සේට පූජ කළොත් මට නොයෙක් කල්ප ලක්ෂ ගණන් කෝටි ගණන් කල්පවල හිතසුව පිණිස, ඒ අමා නිවන පිණිස හේතු වේවි. ඔන්න කල්පනාව. ඒතර තමන්ගේ ජීවිතය ගැන වනොසිතා අර බුද්ධානුභවය දැකලා පැහැදුණු සිතින් සුමන මාලාකාරයා අර මල් ටික පූජා කරන්න සිතුවා. මගේ මේ පැහැදීම වෙනස් වෙන්න කලින් සමහර දැන් පැහැදුණු සිත් එකපාර පැහැදෙනවා, වෙලා ගත්තොත් පූජාවට තව සමහර විට පැහැදීම අඩු වෙනවා. පැහැදීම වැඩිම වෙලාවේ තමයි දෙන්න හිතෙන්නේ. පැහැදීම ටික ටික අඩු වෙනකොට මසුරු මල වෙවිලා අර දාණයට බාධා වෙනවා. ඒ නිසා මෙතුමත් හිතුවා පැහැදිච්ච වෙලාවෙම දෙන්න ඕනේ. එහෙම හිතලා බොහොම සන්තෝෂයෙන් පළවෙනි මල් නැලි දෙක, නැලි අටක් තියෙනවා, මල් නැලි දෙක ගෙනල්ල භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට විසිකලා, ඈත් ඉඳගෙන විසිකලා. ඒ මල් මිටි දෙක බුදුරජාණන් වහන්සේගේ සිරස මස්තකේ මල්යනක්සේ බැඳුනා. හිස සිරසටයි විසිකලේ, ඒක මල් වියනක් වගේ ඉහලින් බැඳුනා බුදුරජාණන් වහන්සේගේ සිරස මස්තකේ. ඉතින් ඒක දැකලා තවත් පැහැදුනා, සතුටු වුණා. තව මල් මිටි දෙකක් දැන් නැලි දෙකක් දකුණු පසට ඉස්සා. ඒ වෙලාවේ මල් බුද්ධානුභාවයෙන් මල් තිරයක් වගේ දකුණු ඇලයෙන් බැඳුනා. දැන් උඩින් තිරයයි දකුණු පැත්තෙන් මල් වැලයි, මල් දමක් වගේ තියෙන තිරයක් වගේ තියෙනවා. තවත් මල් නැලි දෙකක් අහසට විසිකරාම ඒක වම් පැත්තට ගිහිල්ලා තිරයක් වගේ බැඳුනා. අවසාන මල් මිටි දෙක පිටිපස්සින් තිරයක් වුණා. ඉදිරියෙන් පමණයි ඉඩක් තියෙන්නේ, අනිත් හතර පැත්තෙන්, ඒ කියන්නේ උඩින් වියනක්, දකුණු වම් පස්සින් තිරයක්, පිටිපස්සින් තිරයක් වශයෙන් මේ මල් ටික ලස්සනට රටාවකට අර කෙනෙක් අතින් හැදුවා වගේ මේ බුදුරජාණන් වහන්සේගේ අනුභවයත් සුමන මාලාකාරයාගේ ශ්‍රද්ධාවත් නිසා හැදුනා. මාගේ ස්වාමි දරුවානු රිදී පටකින් වටකරන් ලද්දාහෝසේ ඉදිරිය බලා වැඩි සේක. සිත්පිත් නැති මල් වුවද සිත් ඇති බුදුරජුන් නිසා සිත්පිත් ඇත්තාසේ නොබිදී නොහැලී බුදුරජුන් සමගම ගමන් කරයි. සිටින කල්ලි මලුත් සිටිනගේ භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට මලුත් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දාන පිළිගන නවතිනකොට යම් තැනක මලුත් නතර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් රැස් විදුලිය ගසන්නාක් මෙන්, කියන විදුලි ධාරාවක් නික්මෙන්න වගේ, අර ලයිට් වැල් වල යන්නේ විදුලිය ධාරාවක් ගලාගෙන යනවා වගේ, ඉදිරිපසින් පිටුපසින් දකුණු පසින් වම් පසින් ඉස්මුදුනෙන් නිකුතු රැස් සියල්ලම එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙන් එළියට පිටත් වෙන. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තෙවරක් පැදකුණු කොට
තරුණ ලොකු තල්කඳක් පමණ විශාල වෙලා මේ රැස් කඳ ඉදිරියෙන් විහිදෙනවා, ඉස්සරහට යනවා. මුළු නුවරම මේ පණිවිඩේ පැතිරුණා. මේ ආශ්චර්යයක් තියෙනවය, මහා පුදුමයක් වෙනවා. බුදුරජාණන් වහන්සේට මල් වියනක් බැඳිලාය, ඒ මදිවට මහා රැස් ධාරා විහිදෙනවා කියලා මිනිස්සු අතර පැතිරුණා. ඒ වෙනකොට රජගහ නුවර ඇතුල් නුවර වාසය කරා කෝටි 9ක් ජනතාව, පිටනුවර වාසය කළා කෝටි 9ක් ජනතාව, සම්පූර්ණ ජනගහනය කෝටි 18යි. මේ කෝටි 18ක් මිනිස්සුම මේ ආරංචිය ලැබිලා රැස් වෙන්න පටන් ගත්තා. ඒ 18 කෝටිය මිනිසුන් අතරේ එකම ගැහැණියක්, එකම පිරිමියෙක් කෑ යුතු දෙයක් ගෙන නොආයේ නොවි. ඒ කියන්නේ දානි අරගෙන ආවලු හැමෝම මේක දැකලා දැනගෙන ආරංචි වෙලා. මහා ජනතාව මහස්සේ නාද කරමින් දහස් ගණන් පිළිහිස සිසාරමින් කරකවමින් බුදුරජුන් ඉදිරියේ දිගින් දිගට ගමන් ගත් පෙරහැරක්සේ සැදී ගමන් කරයි. කියන භාග්‍යතුන් වහන්සේ පාරේ වඩිනවා නම් මිනිස්සු දෙපැත්තෙන් ඉස්සරහට යනවා. බුදුරජාණන් වහන්සේ යන තැනට පසු ගමන් කරනවා, මිනිස්සු පස්සෙන් යනවා. ස්වාමිදරුව බුදුරජාණන් වහන්සේ මල්කරුවා ගුණ ප්‍රකට කොට කියන ගැමදසේ තුන්ගව පමණ නුවර රජ මාවතටම වැඩම කළා. මල්කරු මහත් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේ ඔහු බුදුරජුන් සමග ටික දුරක් පසු ගමන් කොට සිරියල් කල්කේ ගැලී ගියාසේ බුදු රැස්සී ගිලී බුදුරජුන් ගුණ කියමි වඳිමින් පුදමින් හිස් පසත්ගෙන, හිස් පස කියන ඔය හිස් මල්ල තමන් ගෙනාව කූඩේ වගේ එක, මල් ගෙනාපු එක, ඒකත් අරගෙන ගෙදර ගියා. වාග්යතුන් වහන්සේට ගුණ කියලා වැඳලා ගෙදර යන්න ගියා. එක ලෝකයේ බිරිඳ හිස් පස දැකලා, ඒ කියන්නේ හිස් කූඩේ දැකලා බය වුණා. දැන් කෝ මල් මම් බුදුරජාණන් වහන්සේට පූජ කළා. රජුට දෙන්නේ මොනවද? දැන් නෝන බය වුණා. දැන් කරන්න දෙයක් නැහැ. රජමා මරුවත් හොඳයි, සිරගේ දැන් මම මොකද රටින් පිටවල් ගලත් කම් නැහැ. මගේ ජීවිතේ මම බුදුරජුන්ට පූජා කළා කියලා මතක් කළා. ඉතින් මං ඒ වෙලාවේ මගේ මං ගෙන ගිහිපු මල් ටික පූජ කරා කියලා විස්තරේ කිව්වා. දැන් එහි මහජනතාව එකතු වෙලා ඔල්සර ඔල්වර සඳෙමින් ප්‍රීති ഘോഷා නගමින් සාදුකාර දෙමින් භාග්‍යතුන් වහන්සේ පස්සේ යනවා. ඒ හැවුවත් ඒ ගැන සතුටු වෙන තරම් ඒ ස්ත්‍රියට නුවණ තිබුණේ නැහැ. ඒ නිසා ඉච්චර මහත් පෙළහරගෙන සතුටුුනේ නැහැ. බොහොම බය වුණා. රජවරු කියන්නේ ඡණ්ඩය, තරහ ගියොත් එකවරම අත්පා කපන්න පුළුවන්, ජීවිතේ නැති කරන්න පුළුවන්. ඔයා කළ වැඩේ නිසා මටත් ඉතින් දුක් විඳින්නා කියලා තමන්ගේ දරුවත් වඩාගෙන ඉක්මනට රජමාලිගාවට ගියා. ඉතින් ආව රජතුමාත් දරුවෝ වඩාගෙන අයියා කොම කුව දේවයන් වහන්ස මේ ළමයින්ගේ තාත්තා නුඹ වහන්සේට පිළිගන්නන්ට ගෙන මල් සමන් මල් නැලියට අතරමඟදී බුදුරජුන්ට බුදුරජාණන් වහන්සේට පූජා කරලා කිස්සතින් ගෙදර ආවා. මල් කොහෙදයි මාසු විටි භාග්‍යතුන් වහන්සේට පූජ කරයි කියලා කිව්ව මම ඔහුට වගපල ගියා. ඒ කියන්නේ දොස් කියලා ඔහේ කළ මේ වැඩෙන් අප කාටවත් වන්නේ නපුරකේ ඔහු හැරදමා ඔබ වහන්සේ වෙත පිහිටක් පතාගෙන ආවයි. නැවතුක දේවයන් වහන්සේ අපි එක්කෙනා කළ වැඩේ හොඳ හෝ වේවා නරක හෝ වේවා මට ඒකට කරන්න දෙයක් නැහැ, මගේ සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ අබේරෙන්න හැදුවේ නඩුවමක් આવුත් එයාට ඒක අයිති නැහැ කියලා එයා මේ කියන්නේ. මා ඔහු අත්තල බව දැනවදාරණ්ඩයි කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දුටු දාම සෝවාන් ඵලයට පත් වෙච්ච ආර ශ්‍රාවකු බිම්බිසාරයතුමා කල්පනා කළා, අනේ මේ මෝඩ අම්මණ්ඩි මෙබඳු උසස් පින්කමක දීවා සතුට වෙන්න දන්නේ නැති බව එහෙම හිතලා තරහ ගියා වගේ ඇහුවා. මොකද අම්මා කියන්නේ මටගෙන මල්ද පූජ කළේ කියලා ඇහුවා තරහෙන් වගේ. එසේ දේවයන් වහන්සේ කියලා කිව්වා, මේ අම්මා කළ වැඩේ හොඳයි, ඔය මිනිහා හැරදමා ඒ ගැන කළ යුත්ත මම දන්නවා, එයා යන්න කියලා කිව්වා. ඒක ඇත්තටම ඒක හොඳයි කිව්වා, කිව්වේ සරදමකට වගේ. නමුත් එතුමා බොහොම පැහැදුනා, සතුටු වුණා. මිනිස්සුත් භාග්‍යතුන් වහන්සේ පස්සේ යනවා, ආරංචි වුණා. රජතුමත් වහාම ඒ පෙරහැරට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ රජතුමාගේ සිතේ සතුට දැන රජමාවතින් නුවර හැසිර රජගෙට වැඩම කළා. රජගෙට වැඩම කළා රජතුමා පාත්‍රය පිළිගත්තා. බුදුරජාණන් වහන්සේගේ වඩා හිඳුවනට සූදානම් වුණේ ඒක රජගේ ඇතුලේ. ඒත් බුදුරජාණන් වහන්සේ කැමති වුණේ මිදුලේ වැඩින්. ඒ නිසා වහාම මණ්ඩපයක් සකස් කළා.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ගිහි වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේතු මම ගේ තුලට වැඩියොත් මහ ජනතාවට මාව පේන්නේ නැහැ, මේ මල් පේන්නේ නැහැ. මා දැක ගන්නට මේ ජනතාවට, මේ කෝටි ගණන ජනතාවට ඉඩ ලැබෙන්නේ නැහැ. මල් කරුගේ ගුණයත් ප්‍රකට වෙන්නේ නැහැ. ගේ මිදුලේ වුණේට මහජනයාට මා පේනවා. මල්ලාකාරයක් ගුණයත් හැමතැනම ප්‍රසිද්ධ වෙනවා, ප්‍රකට වෙනවා. ගුණවතුන්ගේ ගුණේ ඇතිසැටියෙන් පතුරුවා හැරීමේ සමර්ථ වූයේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා ගුණවතුන්ගේ ගුණ මතු කර දෙනවා, ගුණ හංගන්නේ නැහැ. අන්න ඒ ගුණවතුන්ගේ ගුණ කීමේ මසුරු වුණත් බුදුරජාණන් වහන්සේලා එහෙම නැහැ. ඒ නිසා රජගෙට වැඩම කරන්නේ නැතුව මිදුලෙහි වැඩ සිටියා. පැනෝ ආසනේ මැද වැඩ සිටියා. මල් ටිකත් එහෙම්ම තිබුණා. එකල්ලි මල්පට සතර සතර දිසාවේ සිටගත් මහජනතමේ බුදුරජුන් පිරිවර හුන්නේ රජතමේ බුද්ධ ප්‍රමුඛ භික්ෂූන් ප්‍රණීත වූ ආහාර පානේ වැළඳ වීය. වළඳ අවසානයේ අනුමෙවනි කොට පෙර පරිදිම මල්පට සතරින් වටකරන ලද්දේ මහස්සේ නද දෙන මහජනයා පිරිවරගෙන වේළුවනාරාමයට වැඩම කළසේක. තත් පැහැදිලි දාන වළඳන තුරුත් අර මල් ලියන් ටික හැමම තිබුණා. අනෙවෙනි බණ කියාදෙත් තිබුණා. නැවත වඩිද්දිත් භාග්‍යතුන් වහන්සේ පසුපස මේ මල් ටික ගමන් කළා. විහාරයට ගියාට පස්සේ ජනතාවත් එතනින් අතර වුණා, රජතුමාත් රජගෙදරින් අතර වුණා. සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ ගඳකිලියට පිවිසීමේදී තමයි මේ මල් ටික බිම වැටලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ මාලාකාරය කැඳවලා විමසන රජතුමා මටගෙන මල් අටමිට කුමක් සිතා භාග්‍යතුන් වහන්සේට පූජා කළාදයි කියලා. එවිට කියන දේවයන් වහන්සේ ඔබතුමා මා මරුවත් රටින් පිටුවහල් කළත් කම් නැත කරන එකක් කෙරේවයි දිවි පුදා මල් පිදීමේ කියලා කිව්වා. කියන්නේ ජීවිතේ මල් නෙවෙයි වටින්නේ මෙතන, මල් ටික කියන එක සාමාන්‍ය දෙයක්. මේ මල් පූජා කරේ ජීවිතයත් පූජා කරගෙන. ඒකේ වටිනිතා මානිසංශ බහුල වෙන්නේ, පින වැඩි වෙන්නේ, ජීවිතේ නැති වෙන්න යන වැඩක්. මේක කව ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒත් කරනවා. ඇයි? භාග්‍යතුන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාව නිසා. ඉබ්බිද රජතුමාගේ තමුසේ මහා පුරුෂේ. කාටවත් කරන්න බැරි වැඩක් මේ කරලා තියෙන්නේ. ජීවිතේ ගැන නොහිත මරණයට පත් වෙන්න පුළුවන් දැන් මේ වැඩේ නිසා. නමුත් ඒ ගැන නොසිතා මල් පූජා කළා. ඒ නිසා දුන්නා ත්‍යාගයක්. ඇතුන් 8 දෙනෙක්, අස්සය 8 දෙනෙක්, දාසිය 8 දෙනෙක්, දාසිය 8 දෙනෙක්, තවත් ආවරණ මහා රැසක්, කහවණු 8000ක්, වියදම් කොට ආවරණ තනවා, එයින් සරසෝ ස්ත්‍රීන් 8 දෙනෙක් හා ගම්ව රටකුත් යන උවමනා සියල්ලෙන් 8 8 බැගින් දුන්නා. ආනන්ද තෙරුන් වහන්සේ අද උදේ සිට දහස් ගණන් මිනිස්සු මහා නද පවත්වනවා. රෙදි හිස වටා කරකවමින් නටනවා. මෙච්චර පූජාවක් කරව මාලාකාරයට මොනව ලැබෙනවාද කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමින් ලැබෙන ආනිසංස මොනවද කියලා සුමන මාලාකාරයට. ආනන්දේ මෙයින් මල් කරු කළේ ස්වල්ප වූ කර්මයකයි නොසිතව. ඒ කියන්නේ ආනන්ද හිතන්න එපා මාලාකාරය මේ මල් ටිකක් පූජා කරයි කියලා පොඩි පිනක් කරයි කියලා. මෙතෙමේ මේ පූජාව කළේ දිවි පිදීමෙන්. ඒකේ විශේෂත්වය වෙන්නේ මල් පිදීමට වඩා දිවි පිදීම. දිවි පූජා කරලයි මල් පූජා කරන්නේ. ඒ කියන්නේ ජීවිතයම පූජා කළා වගේ. මා කෙරෙහි පැහැදීමෙන් කළ මේ පූජාව නිසා කල්ප ලක්ෂයක් දුගතියට යන්නේ නැහැ කියනවා. දැන් මේ සුමන මාලාකාරය ජීවිත පූජාවෙන් සමන් මල්ලියට පූජා කිරීමේ පළවෙනි ආනිසංසය වශයෙන් දේශනා කරනවා කල්ප ලක්ෂයක් මෙතන ඉඳන් සතර පායට වැටෙන්නේ නැහැ. හරියට සෝවාන් වෙච්ච කෙනෙක් වගේ. දෙවමිනිස් දෙගතියේ සුව විඳලා අවසානයේ සුමන නමින් පසේ බුදු වෙනවා කියලා දේශනා කොට වදාළා. ඒ කියන්නේ ඒක හැමම වෙනවා. සැප විඳිනවා. අර පාරමී ධර්ම පූර්ණේ කරාට පස්සේ සුමන නමින් පසේ බුදුවරයෙක් වෙනවායි කිව්වා. එතන තමයි අවසාන වෙන්නේ මේ ආනිසංසවල. එතන නිවනින්ම අවසන් වුණා. මේ පසේ බුදුවරු කියන්නේ බුදුරජාණන් වහන්සේලා ලොව නැති කාලේ රහතුන් වහන්සේලා කොහොමත් නැහැ. තනිවම අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඒ රහත් වෙනවා කියන එකම තමයි.
තනිවම අවබෝධ කරපු නිසා බුද්ධ කියන සර්වඥ බුදු නිවන් නිසා පස්චේක බුද්ධ කියලා කියන නැත්නම් පසේ බුදු කියලා කියන උපබුදු කියලා කිව්වත් හරි. එහෙනම් සර්වඥ බුදු කෙනෙක්ගේ ඥාන හය නැති නිසා පසේ බුදු නම් වෙනවා. තනියෙන් තමයි අවබෝධ කරන්නේ. ඒක වෙනවා. මේ සුමන මාලාකාරයේ අම්මතු දවසක සුමන නමින් පසේ බුදු වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩම කරලා ගඳකිලියට ඇතුල් වුණකොටම ඒ මල් දොරකඩ ඇද වැටුණා. දින සවස්සලේ පුදුමයි ජීවමාන බුදුරජුන්ට දිවිපුදා කළ මල් පිදීමෙන් මල්කරු විසින් කළ කර්මය කෙනෙහිම හෝ එහි විපාක වශයෙන් හැම දෙයකින්ම අටබැකින් ලැබුවා. ගම්වරාටක් ගම්මානටක් ලැබුවා. උමන හැම දෙයක්ම ලැබුණා. පින්කමේ විපාකය ඔහු විසින් ඇස් පනා පිටම දැක්කා කියලා කතාවක් ඇති වුණා ධම්සභා. බුදුරජාණන් වහන්සේ ගඳකිලියෙන් නික්මිලා ධර්මශාලාවට වැඩම කරලා බුද්ධාසනේ වැඩ හිඳිමින් මහණෙනි නුඹලා මා මෙහි එන්න පෙර මොනවද කතා කළේ කිව්වම අර විස්තරේ මතක් කරා. මේ පින්කම ගැන කතා කරා. මහණෙනි එසේ යම් කර්මයක් කොට පසුව නොතවේ නම් සිහිකල හැම විටම සතුට උපදී නම් කල යුත්තේ බන්ධකයයි අනුසන්දි ගලපා අර කතාවටම ගැලපෙන්න මේ දේශනාව එදා සිදු කළා. තංච කම්මං කතං සාදු යං කත්වානානුතප්පති යස්ස පති තෝසුමනෝ විපාකං පටිසේවති. උතර පැහැදිලි වෙනවා. මේ දාන සීල භාවනාදී සියලු පුණ්‍ය කර්මයන්ගේ ප්‍රතිඵලය සැප නැත්නම් සතුට. ඒ කිසිම දෙයකින් දුක පිණිස හේතු වෙන්නේ නෑ. සුමනෝ, සුමන කියන්නේ සතුට. තස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවි. දැන් එහි පැහැදිලි කර දෙනවා නැවතත්. 54 කෝටියක් ධන වියදමින් සවැත්නුවර දෙව්රම් වෙහෙරේ හදපු විහාරය හදපු අනාථ පිණ්ඩික සිටුතුමා මියපරලව ගිහිල්ලා තවුතිසා වව නිපදිලා නැවත එනවා භාග්‍යතුන් සම්මයෙන්. ඇවිල්ලා කියනවා ඉදං හිතං චේතවනං ඉසි සංගනි සේවිතං ආවුත්තන් ධම්ම රාජේන පීති සංජනනං මම භික්ෂු සමූහයා විසින් පිරිවරා නිතර සේවනය කරන ධර්මරාජෝ බුදුරජාණන් වහන්සේ විසින් වාසය කරන ලද මේ චේතවනේ මට ප්‍රීතිය උපදවනවා. හේතුව තමන් තම හැදුවේ ඒක. ඒතරේ මහා දෙවුරම් විහෙර වස් කාල 19ක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. තමන් මිය ගිහිල්ලා දෙවියෙක් වෙලා දේව පුත්‍රයෙක් වෙලා ඇවිල්ලා සතුටු වුණේ මොකද? ඒ කුසල කර්මයක ආනිසංස දැකලා. කම්මං විචාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං. ඒතේන මච්ඡා සුච්ඡන්ති නගොත්තේන දාය. කියන්නේ ගෝත්‍රයෙන් ධනයෙන් මිනිස්සු පිරිසුදු වෙන්නේ කරන කුසල කර්මයෙන් විද්‍යාවෙන් කියන අවබෝධයෙන් ධම්මෝ ධර්මයෙන් සීලාදී ගුණධර්ම පිරීමෙන් තමයි ජීවිතය උත්තම වෙන්නේ. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ. එම නිසා පඬිත වූ ප්‍රඥාවන්ත ජනයා තමන්ගේ අර්ථය දැනගෙන යෝනිසෝ විචින්නේ ධම්මං ධර්මය නුවණින් විමසලා ඒවන් තත්ත්ව විසුද්ධිති විසුද්ධිය ප්‍රාර්ථනා කළ යුතුය. එහෙමනම් ඔබ අප සෑම දෙනාත් ප්‍රාර්ථනා කරන්නේ අපටත් මේ සියලු පින් ඒ යමා නිවන් සුව පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව. නිරන්තරයෙන් කුසලයට නැමීගත් සිතකින් නම් අපි වාසය කරන්නේ. විශේෂයෙන් අද දවස කල්පනා කරන්න උදෑසන අවදි වෙලා දැන් මේ රාත්‍රී කාලයේ අවසාන භාගයට යමු වෙලා තියෙනවා. දවසේ වැඩසටහන. ඉතින් මේ හැමෝම විශේෂයෙන් භාවනා වැඩසටහනට පැමිණි අයත් සිහි කරගන්න වෙනදාට වඩා අද අපේ දවස බොහොම විවේකවත් මන් දුටු අර අපි දීපු අවවාදයේ හොඳටම ඉටු කරමින් මේ පිරිස උපාසිකාව ටික අර නිහඬ බව භජනය කරගෙන ඊළඟට මේ පරිසරයේ තියෙන රහතන් වහන්සේලගේ ආශිර්වාදය කැටිවෙච්ච පරිසරයේ තියෙන ගුණාංග ටික තමන් ලබා ගනිමින් විවේක ස්ථානවලටපත් වෙලා දැන් මේ සේනාසනේ එවැනි තැන් තියෙනනේ බොහෝ. ඉතින් චෛත්‍ය රාජන් වහන්සේ අසුරු කරගෙන මේ ගල් පර්වත මුදුනට ගිහ තම තමා උදකලා
මේ ගුණධර්ම පූර්ණය කරන අපි දුටුව සහ අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ හැමදේම ඒ භූමියේ ගත යුතු ප්‍රයෝජනය මේ පිරිස ලබා ගත්තා කියලා මම දුටුවා. ඒක තමයි විය යුත්තේ. ඉතින් මේ මොහොත පාසා මම හිතනවා මේ පිරිස හැමෝම අපේ අනිකුත් නේවාසික පිරිසත් තමන්ගේ ජීවිතේ නොගෙවෙන යමක් අද දවසේ රැස් කරගත්තා. ඒකට අපි පණ්ඩිත ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ ගෙවෙන කාලයෙන් නොගෙවෙන යමක් රැස් කරගත්තා. ඊයේ මතක් කළා වගේ කාලේ ගෙවෙන එක නවත්තන්න බෑ. ඒක ගෙවිලා යනවා. දවස දවස ගෙවෙනවා. සති වශයෙන්, මාස වශයෙන්, අවුරුදු වශයෙන් ගෙවිලා ජීවිතේ සමාට අවසාන වෙලා යනවා. හැබැයි මේ ගෙවගත වෙන දවස, දවස් කිහිපය කවදාවත් ගෙවෙන්නේ නැති විදියට නොගෙවෙන කුසල ධර්ම සමූහයක් රැස් කරගත්තා. සිත පිරිසුදු වෙනවා. අර නිහඬ බව නිසා සිත තැම්පත් වෙනවා. ඒ අත්දැකීම් මේ ඇත්තන් ලබන්නට ඇති. ඒව වෙනම විමසන්න ඕනේ. එවන අපිත් අනුමෝදන් වෙනවා මේ අද දවසේ මේ හැමදෙනා විසින් කරගත් සීල සමාධි ප්‍රඥා කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ මේ උපාසක උපාසිකාවන් තම තමන් ශක්ති පමණින් ඒ කටයුතු වල යෙදුණ විශේෂයෙන් භාවනා ධර්ම වැඩුව සිල්වත් වුණා සම්මර වුණා කියන එක. ඊට අතිරේක වත්පිළිවෙත්වලත් යෙදෙන්න ලැබුණ සමහර විට උදෑසනින්ම මිදුලැම්ම දීම ආදි වශයෙන් හවස්වරුවේ චෛත්‍ය රාජයන් වහන්සේගේ අපි තනකොළ බබල තියෙන තව ටික උඩට එහෙම වැවිලා තිබුණා. ඒක අපහසුයි සාමාන්‍ය විදිහින්නම්. ඉතින් උපාසක මහත්මයා ඒක ආරම්භ කරලා තිබුණා. පිරිසුදු කිරීම කටයුතු අපිත් දැකලා අනුමෝදන් වුණා. අනිත්‍යයත් සාදු කියලා ඒකත් අනුමෝදන් වෙන්නේ. ඒවත් පින්කම්. භාවනා විතරක් නෙවෙයි. භාවනා තමයි අග්‍රපින. නමුත් ඒකට උපචාර දැන් ඔය චෛත්‍ය මළුව දැන් වීර්යෙන් අද නෙවෙයි හෙටත් තියෙන කටයුතු ටිකක් ඒ ටික කරලා අවසන් වුණාම බොහොම පිළිවෙලකට ඇවිදින්න පුළුවන්. දකින්න කෙනාගේ සිත පැහැදෙනවා. දැන් අර තිබුණ හැටි අපිට මතකනේ. මල් වැවිලා, වල් වැවිලා ඒවා දිගට තියෙනකොට දැක්කට පැහැදෙන්නේ නැහැ. ඉතින් එතන පහසුවෙන් ඇවිදින්නේ අපි ඔය කටයුත්ත සකස් කළේ ඔය විදියට. කකුල් දෙක පිච්චෙන්නේ නැතුව සිසිල් විදියට යන්න පුළුවන්. තොර කුසාසිතින් ඕන දවාලක ඇවිදින්න පුළුවන්. ඉතින් මේ විදියට අර පිරිසුදු කළාට පස්සේ එනේන කෙනා සිත පහදවා ගන්නවා. ඉතින් මේ මොහොතක් පාසා පින් රැස් වෙනවා කියලා අපි සතුට වෙන්න ඕන. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේට කරන කාය කර්මයක් කියලා ඒ උපාසක මහත්මයා සතුට වෙන්න. තමන්ගේ ජීවිතේ ප්‍රධාන ප්‍රාර්ථනා තියෙනවා මේ පැවිදි වීම සඳහා. ඒ හැම දෙනාට තුම්පලටම ඒ පින හේතු වෙලා තවත් මම කටයුතු කිහිපයක් පැවරුවා. වත්පිළිවෙත් ටික දවස් කිහිපේ දැන් සතියේ ඉතුරු සතියේදී ඒවා ටිකෙන් ටික සම්පූර්ණ කරගෙන භාවනා ධර්මයකුත් දියුණු කරගන්න ඕනේ ජීවිතේ. පැයක්වත් අඩුම තරමේ වත්පිළිවෙත් වල ටික වැඩිපුර තැන දෙනවා පැවිද්දට පෙර නිසා. ඊළඟට මේ ධර්මයේ පාඩම් කිරීම වගේ දේවලුත් කෙරෙනවා යාතරේ. ඒ ඔක්කොම ටික කරගෙන බුද්ධ වන්දනා සම්පූර්ණ කරගෙන ඒ අත්තන්ට ප්‍රාර්ථනා කරන උතුම් ජීවිතයට, උතුම් තත්ත්වයට සුදුසු කාලයේදී පත් වෙන ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ මේ දුර බැහැර ගවාගෙන පැමිණිච්ච භාවනා යෝගී පිරිසට ඉදිරි දින ගීපේදී ඊටා හොඳින් ගුණධර්ම පූර්ණය කරගන්න සිතේ සති සමාධි ඥාන වැඩිලා සමති විපස්සනා වශයෙන් විදර්ශනා ඥාන දිනු කරගෙන නිවන් මඟ පූර්ණය කරගන්න ඒ අත්තන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්කම් වලින් මොනවාද ලැබෙන්නේ කියලා අපි ඉතින් කල්පනා කරන්න ඕන. පින්කම් කෝ අපිට මතක් වෙන්නේ 84,000 පහම් පූජාවක් නැත්නම් මහා සාංගික දානයක් වගේ එකක් විතරයි. පින කියන්නේ එකට විතරක් නෙවෙයි පින්කම් තියෙන 10ක්. දාන, සීල, භාවන. දැන් අර කිව්ව ඒවා පින්කම්. හොඳ ඒවා අතහරින්න එපා. 84,000ක් හරි පහම් 20ක් හරි කමන්න ලැබුණ පත්තු කරන්න. ඒක පිනක්. අර සංඝික දානයක් ආහාර දානයක් අපිට සංඝ වහන්සේලාත් පූජ කරන්න ලැබෙනවා නම් ගිහි කෙනෙක් වශයෙන් හරි පැවිද්දෙට පුළුවන්. ඒ කියන්නේ පැවිද්දෙකුට තහනමන්නේ දානයක් දෙන්න පුළුවන්. තමන්ගේ ධනෙ අවශ්‍ය දේවල් ගෙනල්ලා සියතින් පූජ කරන්න පුළුවන් මහා සංඝ රත්නයේ පූජා වේවා කියලා. ඒක එක පැත්තක්. දෙවෙනි එක සීලය. තමන් සමාදන්ව ගත් සීලෙන් කය වචනය සංවර කරගෙන සිල්පදෙන් පදේ බල සංවර වෙනකොට ඒක අනුමෝදන් වෙන්න පුළුවන්. තමන්ටම සීලේ ආනිසංස ලැබෙනවා. දානි ආනිසංස වශයෙන් සඳහන් වෙන ධර්මයේ උපභෝග පරිභෝග වස්තු විශේෂ ආහාර දුන්නොත් ආහාර ලැබෙනවා.
ආහාර පාන ලැබෙනවා, ආයුෂ වරණ සැප බල ප්‍රඥා ලැබෙනවා. අර අපි සැපයි කියලා හිතන සුප වේදන සුක වේදනාවට හේතු වෙන සියලු බාහිර දේ ලැබෙන්නේ දානේ. බාහිර දේවල් කෑම බීම කියන ඔක්කොම බාහිර දේවල්, ඇඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම බාහිර දේවල්, යාන වාහන ඒව ලැබෙන්නේ නැහැ සිල් රැකකට. හොඳේ මේව ලැබෙන්න ඕන මොනවද කරන්න ඕන? යාන වාහන ගෙවල් දොරවල් ලැබෙන්න ඔව් අඩුමදානේ සෙරෙප්පු දෙකක්වත් අර මාත් එදා කිව්වේ ඒක කරගන්න ඕනේ හරියට. සෙරෙප්පු දෙකක් පූජා කරගන්න. පූජා කරලා ගන්න හොඳ නැහැ සෙරෙප්පු දෙක. ඇතර මොකද වෙන්නේ? දීපේක ආය ලැබෙන්නේ. ආය ගන්නවා. ඒ වගේ පොඩි අරුබුදයක් මට තියෙනවා. ඒ නිසා ඒක අපි වෙනදා මතක් කරා මේ කලින් දවසක. ඒක හැරෙන්න අනිත් සියල්ලම පරිපූර්ණයි කියලා මම සන්තෝෂ වෙනවා. මගේ ජීවිතේ සසරදී අපි අනිත් හැමදේම පූජා කරලා තියෙනවා. ඒවා හැමදේම අපිට දැන් ලැබිලා තියෙනවා. එහෙනම් ඒ අනුව වාසස්ථාන ලැබිලා තියෙනවා. ලැබිලන හේතුව සසරදී කුටි පූජා කරලා තියෙනවා. මන පූජයි ගුටි නෙවෙයි, ගුටි ගුටි පූජ කරලා ගුටි ලැබෙනවා. ගුටි පූජා බය වෙලා ඉන්න නිසා මම පොඩ්ඩක් අහිනැසුයි. බය වෙන්න ඕනේ නැහැ. මොනවා හරි පූජ කළොත් ඒකම ලැබෙනවා. දැන් අපි ගුටි පූජා කරනවා ඇත්ත වශයෙන්ම. මොකද වෙන්නේ අපිට පෙරලා? මේ ආත්මෙම ගුටි පූජා ලැබෙන්නත් පුළුවන්, ලබන ආත්මෙ ලැබෙන්නත්. දැන් අපි පාසල් යන කාලේ ගහනවනේ එක එක කොල්ලොන්ට අල්ලගෙන. මොකද උන් කරන්නේ පෙරලා අපිටත්. රැකලින්ද අපිටත් ගහනවා. දැන් දුන්නොත් ඒක ඒ විදිහටම ලැබෙනවා. දැන් බල්ලෙක් කකුලට ගහන කැඩෙන. අපේත් කකුලම කැඩෙන හොදාරි. සසරදී මම කියන්නේ ගහපු ගමන් කකුල කැඩෙන්නේ නැහැ. දැන් අපි ඊයේ කතාව කිව්වේ හරකගේ දිව කපල වැදගෙන කෑවනේ කන්න කටට තියෙනකොටම දිව කලවගෙන හැරුණා. නන්ද ගෝපාල කියන්නේ. අර වගේ සමහර වෙලම ලැබෙන්නත් පුළුවන්. ତොර පින කියන එක එවෙලම ලැබෙනවා කියන එක තමයි අද අපේ දේශනාවෙන් කිව්වේ. දේශනා කළේ මල් මැනලි යටක් දෙනවා කියන එක දැන් උනත් පුළුවන්. නැලි නෙවෙයි අපිට ඕන 84,000ක් ඔය නෙළුම් මල් පූජා කරන්න පුළුවන්. මොනවද අවශ්‍යයකට? සල්ලි අවශ්‍යයි. මල් ගන්න පුළුවන් සල්ලි වලට. හැබැයි ශ්‍රද්ධාව සල්ලි වලට ගන්න පුළුවන්ද? ගන්න බෑ. දැන් තියෙනවා මේ මහා සෑයට උඩු ගෝණි මල් ඉහින්න පුළුවන්. අපි ඕන ගේන්න පුළුවන්. කීයක් ඕනේ? ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් අතේ තියෙනවා නම් සද්දා තිබුණත් එකයි නැතත් එකයි මොනවද හින්නේ? උඩින් මල් දානවා. පුළුවන් නම් හොඳයි, අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. අපිට බෑ වෙලාවේ. අපිට ලක්ෂ 10 මේ වෙලාවේ නැහැ. සහ තව කරන්න වැඩ ගොඩක් අපේ හිතවල තියෙන නිසා. කියන්නේ මල් ඉහිනවට වඩා වැඩ තියෙනවා. අර හොඳ නැහැ කියලා කියන්නේ කවුරු හරි ඉතින් සල්ලිකාරයෙක් ඉහිනව දැක්කොත් අපිත් අනේ සාදු සාදු කියලා අනෝ එහෙම වෙන අනුමෝදන් වෙන්නේ. ඒවට කොයිලක් ගරිහා කරන්න එපා. පිනට ගරිහා කරොත් පෙරේතයෝ වෙලා තමයි ඉන්නේ. ලෙව කකා ඉන්න වෙන්නේ. දැන් මේ දවස්වල ලංකාවේ ප්‍රශ්න තියෙනවා සමාජ මාධ්‍යවල අනුන් කරන පින්කම් වලට ගරිහා කරනවා. අනුමෝදන් වෙන්න බෑ. ඉතින් ඒක හොඳ කතාවක් නෙවෙයි. කවුරු කරත් හොඳ එකක් නෙවෙයි. පින්කමක් නම් අනුමෝදන් වෙන්න ඕන. ඒ ගුණදොස් සොයා බැලීම වෙනම කරන්න පස්සේ. මොකද ඒක නිතරම අපි චෝදනා මුඛයෙන් පින්කම් ගැන කතා කරන්න ගියා වෙන අපේ පිනත් නැති වෙන නිසා අපි ඒ ගැන කතා නොකර කවුරු හරි මලක් පහනක් පූජා කරනවා නම් විශේෂයෙන් මහසෑයේ පූජා කරන පූජා විදි අපිට දවස ගානේ පේන්න තියෙන දකින්න ලැබෙනවා. මුණු පොත හරහා මගේ account එකෙත් එහෙම ගොඩක් යාළුවෝ ඉන්නවා අපිට 5000ක් ඉන්නවා. ඒ මේ 5000න් ඉන්නේම කවුද? සාන්නාස කෙනෙක් අසුරු කරන්නේ කවුරු කියලාද තන්නේ? පින්දහම් කරන බණහනයි. ඉතින් යාළුවත් අපිට බ්ලකින්න මේවා ෆොටෝස් දානවා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? උදේම දැන් ටෙලිෆෝනට වැඳගෙන සාදු සාදු. ඔව් එහෙම වැඳගෙන කියන්නේ නැහැ. සතුටු වෙනවා. හොඳයි හොඳයි මේ මේ මල් පූජා කරලා දෙනවා අෂ්ටපාන කියලා. දැන් මගේ ජීවිතේ පුද්ගලිකව මම කියලා තියෙන මේ ඇත්තන්ට මට තියෙන එකක් තමයි ඔය පූජාවල දන්න මම ටිකක් කම්මැලි. ඒක මගේ වරදක්. මගේ හොඳක් නෙවෙයි. ඉතින් එහෙමයි කියලා මට පූජාවල් තියන අයට බයින්න බෑනේ. මට බැරි එකේ මම මොකද්ද කරන්නේ? ඉතින් අරව බලලවත් සාදු කියලා අනුමෝදන් වෙන. මොකද මේ මුල් කාලේ ඉඳන් පැවිද්දේ හිතුනේ නැහැ පූජාවල් පින්කම් ලොකුවට කරන්න ඕනේ කියලා. අපේ අපේ ලොකු සයන්නාංශේ හරියට ඒව කරා. උන්වහන්සේට ලැබෙයි, මට ඉතින් නොලැබෙයි. ඒක වෙලා තියෙන. ඒතර නොලැබෙයි කියලා නිකන් ඉන්නතු අනුංකරණ එකට අත දානවනේ. මොකද කරන්නේ? බලෙන්ම පයින්නවා. ආහරි මමත් අනුමෝදන්. උපාසකමල කරන්නේ මල් වට්ටියනට බලෙන් මත ගහනවා. මොකද අත ගහන්නේ මල් වට්ටියට මල් යන උඩින්. සතුට වැඩිලා ගහපු පාර අතින් ගහන.
අත ගහන්න කියන අත ගානවද අත ගහනවද අනේ මන්ද මොකද්ද කියලා යටින් දෙන්න පාර දූපු ගම උඩින් මල්ටි කියනවා දැන් අපෙත් තුනා වේ බෝසත් පාරමී මාතර සංවිධානය කරපු පින්කම මහියංගනේ හරි මුතියංගනේ දෙකේම එහෙම වුණා දෙකේමනේ කොහේ කරන්නේ එක වෙනව හොඳේ මොකද්ද වෙන්නේ ලස්සන ට්‍රේවල ලස්සන වීදුරු වලට දාලා අෂ්ටපාන ගේනවා ආච්චිල මගදී දෙනවා අතින් පාර මොකද්ද වෙනවා ඇති ට්‍රේකට ට්‍රේ 10ක්වත් බිඳෙනවා මේ ආච්චිලත් එක්ක පූජාවල අරන් යන්න බෑ එක්ක ස්පේන්නේ එක්ක වෙවුලනවා වෙන්නේ නැති වයසට ගිහින් ස්නායු ප්‍රශ්න පින්කම් අනුමෝදන් වෙන්නේ කියලා අත ගාන වරක අත ගාපු පාර ගෙනේපු ළමයා ගඟට ඇඟටත් එක්කම ගිලම්පස වැටෙනවා ඉතින් උන්දලත් මොන හරි සතුටින් යන්නේ නැහැ නේ ගිලම්පසට යාට තරහ යනවා වීදුරු ටියත් බිඳෙනවා දැන් මොකක්ද එනම් කරන්නේ දුර ඉඳගෙන සාදු කියලා අනුමෝදන් වෙනවා ඔය අත ගාන අතර ගෑනු ළමෙක් ගත කරේ අහුනොත් මොකෝ වෙන්නේ කොල්ලෙක් අත ගහන්න යනවා අර කහ වෙනවා එයාත් ඉතින් කැමති වුණොත් තා ප්‍රශ්නයක් නැහැ සාදු සාදු කියලා එයාත් ආවි තරහ යන ගෑණියෙක් හිටියොත් මල්වට්ටි එක අත කණිත් අතින් කන පෙළන දෙනවා ඒ පින්කමේ කියලා නැහැ ඒක ඒ වගේවත් වෙන්න පුළුවන් ඒ නිසා අපි කියනවා ඒ අත ගහන අත ගානේව අත ගාන්න එපා දුරින් ඉඳන් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න මොකද සමහර විට ඒකත් නෙවෙයි මල්වට්ටි උඩිනොත් අත තියෙනවා එතන මොකද මලට වෙන්නේ මේ ප්‍රාථමික පොඩි දේවල් නිකන් කියන්න ඕනේ පින්කමක් කරන්න ඕන කොහමද ඒවා අල්ලන්න එපා ඒකට අපිරිසුදු වෙනවා හරි එහෙනම් දුරින් දැකලා සතුටු වෙනවා අනුමෝදන් වෙනවා දැන් මහසෑය ගාවට ගියාම ඉතින් කෙනෙක්ට තෙන්න පුළුවන් අපරාධ කොච්චරනම් කොඩි පූජ කරනවද මේ හිත නැහැටි මිනිස්සු ළඟ දෙක් කෙනෙක් කිව්වා චෛත්‍ය වලට ගැලවල් පූජ කරනවට වඩා වටිනවයි පිළිකාරෝහලට සෝමේ කිව්වේ කවුරුද දන්නවද සෝමේ කියලා මිනිස්සෙක් ඉන්නා Facebook එකේ ඉතින් එයා එහෙම කිව්වා ඒ පාර වීඩියෝ එකක් අහුවෙලා තියෙනවා සෝමේ නටන එකක් මොකද අහුවෙලා තියෙන්නේ සෝමේ නටන එකක් සෝමේ බීලා හොඳට නටනවා සහ සෝමේ යාගේ යාළුවට දෙන්න තෑග්ගක් හොයන උපාධිය ගත්තා කියලා හොඳ වර්ගී බෝතල් හොයනවා අර බොන જાති තියෙන්නේ බීම කඩේකටම ගිහිල්ලා මෙයා ඒක ලයිව් පෙන්වනවා මම මගේ යාළුවට ඒ දෙක උපුටා දක්ව අපේ ස්වාමින්වහන්සේ කෙනෙක්ට ධම්ම විජය හාමුදුරුව දාලා තිබුණා හොඳ වීඩියෝ එකක් hinaච්චනවා ඒක හොඳ එහෙම තමයි කරන්න ඕනේ එහෙම කියන අයට බන කියලාද නැන්නේ සෝමේ කියන බන කෑල්ලයි නැටුමේ කෑල්ලයි අර ආරුඩිලාගේ ඔළුවෙන් අල්ලගෙන නටන එක්කෙනෙක් මෙහෙම කර කර බලන්න වටින වීඩියෝ එකක්. එතකොට තේරෙනවා මේ කියන කටින් කියන වචන මිනිස්සුන්ගේ ක්‍රියාවේ නැහැ. එතකොට ස්වාමින්වහන්සේ කියන බද්දී හාමුදුරුවොත් කියන මට ඇහුණා. ඔය කියන මිනිස්සු පිළිකාරෝහලට දෙන්නෙත් නැහැ. පන්සලට දෙන්නෙත් නැහැ. පන්සලට දීපු අයම තමයි පිළිකාරෝහලට දෙන්නෙත් කියලා. හරි ඒක ඇත්ත. දන් දෙන්නේ නැති කෙනා දානට ගරිහා කරනවා. පෙන්නන්නේ මොකද්ද? අර අසරණ යානාතය එහෙම නිතිය. වනරුවන් ලෙසට ගියොත් ඒක හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. මොකද මේ ලොකු පාත්‍ර වලට කිරිපිඬු ගෙනත් පූජ කරනවා. හැබැයි මේ මළුවම කෙලවරක යට හෝ හිඟන්ව ඉන්නවා. උණ්ඩ කන්න නැහැ. ඒ හොඳ නුවණින් ඕන හිතන්න. රැඩිකල්ව හිතුවොත් වැරදිනවා. රැඩිකල් කෙනෙක්ට ඔක වරදින්න පුළුවන්. මාස්වාදියට ඔක වරදින්න පුළුවන්. එයා හිතන්නේ ඇයි ඕන නිකන් ගිහිල්ලා මැටි ගොඩකට පූජ කරන්නේ මේ මිහිහෙට කන්න දුනනම් පිං කියලා. ධර්මයෙන් හිතුවොත් භාග්‍යතුන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් අපමණ දන් දීලා තියෙනවා. ඒ දීපුවයි විපාක කාටවත් නවත්තන්න ඕමනේ කොහොම බැන්නත් මිනිසු දෙනවා දැන්. ඒකවත් අන්න බෑ. වෙන්නේ බයින කෙනා පෞරස් කරගන්න. මොකද ඒක නවතින්නේ නැහනේ. අර පූජාවල් දිගටම පවත්වාගෙන තව එකක් කරන්න පුළුවන්. පූජාවෙන් පස්සේ අර යාචකයට දෙන්න තහනමකුත් නැහැ. අර ගේන පාත්‍රෙන් අර ගලවලා කිරිවිනු ටික ඕන නම් හිඟන්නට දෙන්න පුළුවන්. ඒක වරදක්. ඒකත් දැනගත්තම හරි. එතකොට පූජාවත් කළා තව දානෙකුත් හොඳ නැති තමන්ට කන්න හොඳ නැහැ. එතකොට ඒක පූජාවක් වෙන්නේ නැහැ තමන්ට කරගත්තු පූජාවක් වෙන නිසා. තමන් කන්නේ නැතුව සත්‍යෙකුට හරි අසරණයෙකුට හරි දාන්න පුළුවන්. ඒක දෙවණු කොටස. ඒක දැනගන්න ඕනේ තමා. අපි බලෙන් කරවන්න බෑ. ඒක නුවණින් කරන්න. ඉතින් හිඟන්නොත් කරන්නේ කිරිබත් කාලේ එපා වෙලා තියෙන ආයෝවන්ට ෆයිට් රයිස් එකක් දෙන්න බෑ. මොකද එතන තියෙන්නේ කිරිබිනුනේ ඔක් කාලේ මේ මනුස්සයට නිදිමත ඇදිලා හරි මොනවාරි වෙන ලෙඩක් ඇදිලා හරි එක්කෝ එමිනිය මැරෙනවා අන්තිමට. එහෙනම් කවන්න ඒකම කවන්න ඕනේ නැහැ. ඒක පැත්තකට දාන්න. වෙන කෑම එකක් ගෙනලා එමිනියට දෙන්න. මොන ක්‍රමේ? එහෙනම් සෝමෙත් නටන කන බොන සල්ලි වලින් පිළිකා රෝගින්ද දෙන්න. සෝමෙට කියන්නේ. සයන්නසලක් කියලා තිබුණා. නම සෝමෙ දීලා නැහැ. සෝමෙ බණ කිව්වා අර චෛත්‍ය දන හවුරුන්ට තමයි කියලා තිබුණා. ගැලවල ඉල්ලුවයි කියලා. දෙන කෙනා දෙනවා දෙන්න කැමති කෙනා දේවි ඒක අපේ
අතින් යනෝ නෙවෙයි, එයා දෙන්න සතුටින්න. අපිට තියෙන්නේ සාදු කියලා අනුමෝදන් වෙන්න එපයි කියන්න හොඳ නෑ දෙන එකට. දෙන එකට එපයි කිව්වොත් මොකද වෙන්නේ? සංසාරෙදී හිඟන්නෙක්වත් වෙන්න ලැබෙන්නේ නැති වෙයි. ඒ තරම් අඩු ආනිසංස තියෙන. ප්‍රේතය වෙලා ඉපදෙනවා. ප්‍රේතෙක් දැකලා නැතුව ඇති. ළඟදී මට ෆොටෝ එකක් කියලා දුන්නා ප්‍රේතෙක්ගේ. දිව එළියට දාගෙන තොල කටලෙව කන ඇස් දෙක ඉදිරියට ඉස්සරහට නෙරාගෙන ඉන්න නිකන් දැක්කම ආසෙ හිතන එකක්ද පෙරේතෙක් කියන්නේ? නෑ බය හිතන, දැක්කෝ බය හිතන. මේ මෙහෙත් ඇති ඔය දොරවල් ඇස්සේ මම කියනවනේ හැමදාම දාන වෙලාවේ බණ කියද්දි ජනේලෙන් එහා පැත්තේ දොර මුළුවල අනිවාර්යෙන් දැන් පෙරේතයෝ ටික ඇවිල්ලා ඉන්න. මොකටද? ඥාති නේ ආපු ඥාතින්ගේ ඥාති ටික නෙන්නේ, අපේ ඥාති නෙවෙයි. ඒ මිනිස්සු දෙන පින් අනුමෝදන් වෙලා යන්න. ඇයි හේතුව? දැන් බිම්බිසාර රජතුමා විපස්සී බුදුසසුනේදී දාන සංවිධායකයා. එතුමා හොඳට සංවිධානය කළා. පින් රැස් කරගත්තා. ඥාති කෑවා. හොරාට කෑවා. දානේ හදපුවා ඉඳුල් කරයි කියන ළමයින්ට කැව්වලු හමම් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදුනා. නිරේත් ගිල ප්‍රේත ලෝකෙත් ඉපදුනා. ඊට පස්සේ බුද්ධාන්තර තුනක් බලන් ඉඳලා අන්තිමට මේ සසුනේ තමයි පින් දුන්නේ. අර ඒ වගේ මේ පෙරේතකම කියන එක නිසා, දානෙට ගරිහා කිරීම නිසා හෝ දානෙ විනාශ කිරීම නිසා, දාන ඉඳුල් කිරීම නිසා, දාන නොදීම නිසා ප්‍රේත බවට පත් වෙනවා. අර දේපල ධනය තමන්ගේ මොන හරි තියෙනවා නම් මිල මුදල් වගේ දේවල් තැම්බතු ඒවාට ප්‍රේම කරලා මැරුණොත් කවුද වෙන්නේ? ප්‍රේතෙක් වෙනවා. දැන් අපි අහලා තියෙන ඉස්සර නිදන් කර රජවරු, ඒ කියන්නේ ආපදාවකදී ගණ්ඩ කියලා ගල් හාරලා ඒ ගල් ඇතුලේ රන් රිදී මුතුමැණික් තියලා මෙහෙත් තිබිලා අරන් තියනවා. සිදුර බලන්න ඕන නම් මෙතන යනකොට පේනවා ගලේ තියෙනවා. ඇතේ බරට වස්තුව කියලා වම තියෙනවා සමහර විට. මේකේ රත්තරන් ඇඳක් තිබුණා කියලා කට්ටිය කියනවා. දේවගත්තු අය ගැන කියන්න හොඳ නැහැ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අරක තියෙනවා. තියලා ගල් පියනකින් වහලා මේක නෑ පේන්නේ නැති වෙන්න හදනවා ලස්සනට. හැබැයි ඔක වහන්න කලින් ගේන මිනිස්සේ සමහර විට මෙම කරනවා කියලා අහලා තියෙනවා මම දන්නේ හරියටම. අර වස්තුව පෙන්නලා බලන් ඉන්න වෙලාවයි බෙල්ල කපනවා. මොකද කරන්නේ? එක මිනිහෙක් ගෙනල්ලා රජතුමාගේ අර නිදාණි පෙන්නලා එයාට දැනෙන්නේ නැති වෙන බෙල්ල කපනවා පිටිපස්සෙන් ඇවි. දැන් මෙයා මොන සංඥාවෙන්ද හිටියේ? අර වස්තුව කෙරේ. ආන්නේ ආ තමයි බහිරවේ වෙන්නේ. කවුද? බහිරවේකෝ නාගෙක් වෙන්න පුළුවන්. ඊපස්ස මෙයා මේක අතහැරලා යන්නෙම දැන් මේකේ ආරක්ෂකය කවුද? බහිරවේ. දැන් පෑදිරිනේ ප්‍රේත ලෝක යන්නේත් ඔහොම තමයි. බහිරවේකුණා කියන සපක් නෙවෙයි. අරග බලාගෙන ඉන්න එපා හැමදාම. නිදාණි ගන්නකම් ඒ බහිරවේර නිදහසක් නෑ. ඉතින් ඒක ගන්නෙත් බිල්ලක් දීලා. හරි ඒක මම ගන්නේ තණ්හාව, ආසාවෙන් මැරුණොත් මොකද වෙන්නේ? එහෙනම් මේ දන් දීම නාව නිසා අපට ලැබෙන්නේ බාහිර දේවල්, ආයුෂ, වරණ, සැප, බල, ප්‍රඥා කියලා කියනවා. නමුත් උසස්සම ප්‍රධාන වශයෙන් දාන ආනිසංස තමයි උපභෝග, පරිභෝග වස්තු, යාන වාහන, ඉඳුන් හිටුම්, කුටි සෙනසුන්. අපිට නම් සිවුරු ආදී ලැබෙන්නේ. අපි වස්ත්‍ර දීලා තියෙනවා සිවුරු ලැබෙනවා. තැන් පූජ කළ දෙනවා වතුර ලැබෙනවා. දිරෝක්කම ලැබෙන ඖෂධ පූජා කළ දෙනවා වගේ තියෙනවා නොයෙක් පූජා. ඉතින් මේ දාන ගැන මං කිව්වේ සීලෙදි තියෙන්නේ අර අංග විකල නොවි අංගපසංග හරියට පිළිහිරලා කෙනෙක් ඉපදෙනවා සිල්වත් වුණා. ඒ කියන්නේ සතුන් මැරීම ආදී වලගිර නිසා යාට එක්ක ලැබෙනවා කියන්නේ. සිල්පදවල වෙන වෙන මානිසංසත් ගොඩක් තියෙනවා. දැන් මේ වෙලාවේ ලොකුවට කියන අමාරුයි. අපි කෙටියෙන් කියන්න සතුන් නොමරා හිටියොත් දීර්ඝාෂ ලැබෙන. සොරකම් කළේ නැත්නම් ධනය තියෙනවා. බොහොසත් වෙනවා. කාමීච්ඡාචාරයදී වැළකුණ සතුරු අඩු කෙනෙක් වෙනවා. සතුරු බහුල වෙන්නේ. බොරු කිව්වේ නැත්තම් විශ්වාස කරන්න පුළුවන් වචන තියෙන කෙනෙක් වෙනවා. එයා කියන එකට මිනිසු කියන්නේ නැමෙනවා, පිළිගන්නවා. සරලම ගත්තම කටගඳ ගහන්නේ කියනවා. කටගඳ ගහනවලු බොරු, කේලම් පරුස වචන ආදී කියන අයට. සුරාපානය කිරීමෙන් උමතු වෙනවා. එහෙම නොකළොත් උමතු ආදී මන්දබුද්ධික ආදී ජීවිත ලැබෙන්නේ නැහැ. මම ඉතාල කෙටියෙන් කිව්වේ. ඉතින් මේවට වෙන වෙනම ගොඩාක් ආනිසංස පොත්පත්වල සඳහන් වෙනවා. භාවනා, භාවනාවෙන් මොනවද ලැබෙන්නේ? කන්න ලැබෙනවද? ලස්සන වෙලා ඉපදෙනවද? ඔයමත් තියෙනවා. මෛත්‍රී භාවනා කරොත් වරණවත් වෙනවා කියන.
හැබැයි ප්‍රධානම ආනිසංස මොකද්ද? සමත විපස්සනා. විපස්සනාවේ විශේෂයෙන්ම ප්‍රඥාව ලැබෙනවා. දැන් ඒකත් අපි කරගෙන යනවා. පින් දීම සහ පින් අනුමෝදන් වීම. අපි පින්කමක් කළ අවසානයේ අපේ ධර්මදේශන අවසානයේත් අපි හැමෝම ඥාතීන්ට හරි දෙවියන්ට හරි පින් දෙනවනේ. ඒක මොකද්ද? දීම. පින. පින් දීමත් පින. ඒක කියනවා පහණක් කරන් 5000ක් පත්තු කරනවලු. ඒ පහණි. එළිය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඒක බය වෙන්න එපා. පින් දුන්නොත් මට පින් අඩු වෙයි. මගේ පින් 1000 නම් එකක් දුන්න ගමන් 999 වෙනවද? එහෙම නෑ. දෙන්න පින. ඔය පින් දීම චේතනාවක්. ඒ චේතනාව කුසල්. කුසල් චේතනාවක් කියන්නේ තවත් කුසලයක්. පින වෙනයි කරව පින්කම දාන කියන්නකෝ. ඒක දෙන එක තව පින්කම. තව කෙනෙක්ට කියනවා මම මෙහෙම දානයක් දුන්නා. මේ මිනිස් මිනිස්සෙට කියන්නත් පුළුවන් දැන්. ප්‍රේතයන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට විතරක් නෙවෙයි. අපේ යාළුවෙට ඥාතියට කියලා පින් දෙන්නත් පුළුවන් සිංහලෙන් Tamanට තේරෙන විදියට. අනුමෝදන් වෙනකොට දාන්න නැත්නම් සතුටු වෙන්න කියන. දානයක් දුන්න කියන. එච්චරයි. මල් පූජාවක් කළා හරි, බහම් පූජාවක් කරා හරි මොනවා හරි කමන්නේ. ඒක සතුටු වීමනේ. පින් අනුමෝදන් වීම කියලා කියන. අනුමෝදන් කිරීමක් පිනා ඊට පස්සේ කවුරු හරි කරන පින්කමක් දැකලා සරකිවි මං කලිනු. සාදු කියලා සතුට වෙන. දොස් කියන්නේ නැතුව කලකිරෙන. අනේ කොච්චර දෙයක්ද මහසෑය පිරෙන්න හරි කමන්නේ. පූජාවල් තියන්න කියලා අපි සාදු කියලා අනුමෝදන් කරනවා. මොකද අපිට කරන්න පුළුවන් එකම දේ ඉච්චරයි. වෙන මොකුත් නැහැ. අරක කරන්න පුළුවන් ගරිහා කරන එක වැඩක් නැහැ. විපාක පින් කර්ම සකස් වෙනවා. අකුසල් දොස් කිව්වොත්. එනිසා ඒක සවිමින් අනුමෝදන් වෙනවා කියනවා. ඊළඟට පත්ති දාන පත්තානුමෝදනා කියලා පාලියෙන් කියන ඔන්දිකට පින් දීමත් පින් අනුමෝදන් වෙනවා. තව තියෙනවා වෙය්‍යාවච්ච. දැන් අද මේ කරයි කියලා මං කිව්වේ කය වෙහෙස කරවල පිරිසුදු කිරීම ආදී කටයුතු. දැන් මකුළු දැල් කැඩුවට කමක් නැද්ද අහනවා. උත්තර දෙන්න බලව කට්ටිය මට. මකුළු දැල් වැවෙන්න දෙන්නද කඩන්නද? මේ ශාලාවේ එහෙම මොකද කියන්නේ? කොහොම ලස්සන. වියම් බැඳ වගේ තියන්නද කඩන්නද? ඔන්න ඔක තමයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි උත්තර දෙන්න පොයට කඩන්නද නැත්නම් පොයෙන් පස්සේ කඩන්නද? ඔව් ඒකෙන් නුවණින් හිතන්න ඕනද? දැන් වැඩිපුර හිතුවොත් අවිහිංසාවාදී සංගමයට වැදුණොත් මෙන්න මේ මිතනවා. උන් මේව බඳින්නේ හරි අමාරුවේ. උන්ගේ ගෙවල් මේවා. උන්ගේ ගෙවල් කැඩුවම අපේ ගෙවලුත් කැඩෙයි කියලා මෝඩ කතාවක් හිතනවා. එතකොට වෙන්නේ මොකද? සෙනසුන අපිරිසුදු වෙනවා. සංඝයාගේ දිය අපිරිසුදු කිරීම අපට පවක් වෙනවා. කියන්නේ වත පිරෙන්නේ. වත පිරෙන්නේ කොහමද? මකුළු දැලක් දුටු තැන කඩන්න ඕන. ඒ කඩන්නේ ඒකෙන් මේ සෙනසුන අපිරිසුදු වෙන නිසා. සතායක තරහට නෙවෙයි. කොහොමද මකුළුව දැල් බඳිනවා? අපිට නවත්තන්න විදියක් නැහැ. ඒ නිසා මාසෙතරයක් හරි කුටියේ මකුළු දැල් පිරිසුදු කරන එක වතක්. පැත්ත කියලා දෙනවා. උඩ ඉඳන් පහළට කඩන්න කියනවා. මකුළුවට ගහන්න එපා කියනවා. හොඳේ. මකුළුව කඩන්න නෙවෙයි කියන්නේ. මොනවා කඩන්නේ? දැල් කඩන්න. දැන් අපේ ගෙවල් වල කට්ටිය කරන්නේ දැලත් කරන මකුළුවටත් පාරක් දෙකක් අහු වුණොත් අයින්නවා. ඇයි අයින්නේ? තෝ ගියොත් තව එකක් බඳී කියලා. දැන් මකුළුව මරල ඉවර කරන්න බෑ. පව් සිද්ධ වෙනවා. හරි. ඒක නිසා ඒක දැනුවත් වෙන්න වත පිළිවෙතේදී කුටිය පිරිසුදු කරනකොට මුලින්ම මකුළු දෙක කඩන්න ඕනේ. ඊට පස්සේ අතු ගාන්න ඕන. තව හොඳට කරනවා සේනාසන බාණ්ඩ එකින් එක එළියෙන් තියන්න ඕනේ. ඊට පස්සේ හොදනන හොදන්න ඕනේ. ඊට පස්සේ එළියට තියපු මේ බාණ්ඩ ටිකත් හොඳට පිහදාලා නැත්නම් වතුරෙන් පිරිමැදලා ඒ කියන්නේ ලෙති ගෑල්ලක් පොංගුවල අරව පිහදාන පුළුවන් දේවල්. ඇඳක් මොකක් හරි තියෙනවනම් පහනක් හරි මේසයක් වගේ නะ. ඊට පස්සේ වේලුණාට පස්සේ පිළිවෙලින් ගිහිලා අරව ආයි තැම්පත් කරන එක තමයි සේනාසන වත. ඔන්න එක වතක් මං කිව්වා. ඒ වගේ මේ තියෙන වත් පිළිවෙත් ශාලා වතු ගානවා, මොබ් කරනවා, මිදුල අතු ගානවා, අමදිනවා, තනකොළ තියෙනන් අන්නේව කපනවා. දැන් මේ දවස්වල කරයි කිව්වේ. ඕවට කියනවා වෙයියා වච්ච. පින්ද නැද්ද? පින් කරන්න බැරි අය සාදු කියා අනුමෝදන් වීමේ පින්කම කරගන්නවා. තව ඉතින් දෙන දානි සකස් කිරීමත් වත පින්කම. ඒක අනුමෝදන් වෙන්නත් පුළුවන්. අපචායන කියලා තියෙන තව තියෙන මේ වැඩිහිටියන්ට සැලකීම. දෙමාපියන්ට වැඩි ගුරුවරුන්ට උපස්ථාන කරන අසනීපෙලා නම් අත්පා මෙහෙවර කිරීම. ධම්ම දේශන ධම්ම සවන. දැන් මේ ධර්ම දේශනා කියන එක හැමෝටම කරන්න බෑනේ. දේශකයන් වහන්සේ කරගන්න එකක්. මම දැන් මේ වෙලාවට යන මම කරන එකක් ධම්ම දේශනා. ආනිසංස අසංකේයයි අප්‍රමේයයි. කල්ප ගාණෙන්වත් කියන්න බෑ. ඒ තරම් අප්‍රමාණයි. මොකද ප්‍රඥාව මේක තියෙන්නේ. ප්‍රඥා පාරමිතාවක් වුණා මට. දැන් දේශනා කරන්න බැරිය මොකද්ද කරන්න ඕන? දේශනා කරන දේශනාව සතුටින් අනුමෝදන් කරනවා. දැන් අහනවා කියන්නේ සතුටින් අනුමෝදන් වෙලා තමයි
අමුතුෙන් කියන්න දෙයක් නැහැ. සතුටින් අහන් ඉන්නකොට මේක අනුමෝදන් වෙලා තමන්ට පිනක් ලැබෙනවා, සහ විශේෂයකට දේශකයන් වහන්සේගේ පින අනුමෝදන් වෙන්න පුළුවන් වෙනමත් සාදු කියලා දෙකක්. එතකොට බණ ඇසීම ඊට පස්සේ කොහොමත් අහන එකක් පිනක්. දැන් සරලව අටුවාවේ තියෙනවා නවකප්පා සුත ධම්මා, බණ ඇසීමෙන් කල්ප 9ක් සැප විපාක දෙනවා, සුගති ඉපදෙන ලැබෙනවා කියලා. නමේ යන්නේ දවසට 9 ගාන ගණන් කරගෙන බලන්න පුළුවන්. දැන් බණ වාර 55 4 මේ යන්නේ. එතකොට 9ව 54. හොඳට ඇහුවනම්. සමහර ඊට වැඩි වෙන්නත් පුළුවන්. මොකද වෙලා වැඩි වෙන්න ආනිසංසත් වැඩි. ඊට මේ ධර්ම දේශනා කරන්න කියලා අර දහත් වට්ටිය පිළිගන්නලා හෝ ආරාධනා කරනවානේ අට කප්පංච කල්ප 8යි. බණ අහන්න බැරි වුණත් පස්සේ හරි සතුට වුණත් ඒක කල්පයයි කියන. ඔන්න ඔය වගේ අටුවාවේ සඳහන් වෙනවා. ඉතින් මේක හරියටම කියලා නෙවෙයි, ඊට වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් බණ ඇසීමේ පින්කම අපිට කරන්න පුළුවන්. බණ ඇසීම කියන එකටම යොදා ගන්න බණ පොත්පත් මොකද්ද? කියවීම. පූජා කිරීමත් හරි පූජා කරන එකත් පිනක්. හැබැයි ඊට වඩා වටිනවා කියවන එක. පූජා කරාට ඒක තියෙනව දන්නේ නැහැනේ. නැත්තම් මෙහෙම කරා, පොත අරන් කියවලා ඊට පස්සේ පූජා කරා. එතකොට තියෙන එකක් දන්නවා, ඒක තව කෙනෙක්ට ලැබේවා කියලා සතුටින් පූජා කරන්න පුළුවන්. ආනිසංස දැනගන්න පුළුවන්. සම්මා දිට්ඨිය අන්තිමක. දැන් ඔන්න දැන් පින්කම් කියත් තියෙන ලැබුවොත් සාසනේ දස පුණ්‍ය ක්‍රියා මිස අටමහා කුසල් කියලා එකක් පොතේ තියෙද? පොතේ නැහැ. පස්සේ කාලෙක හාමුදුරුවන්ට අටපිරිකර එහෙම ගෙන්න ගන්න ඕනකමට ඇදුවා අටමහා. ඒක තියෙන්නේ ඉතින් මුලටම දින අටපිරිකර පුතා. කුසල් නෙවෙයි ඒවා, ඒවා දානේ. ඒව ඔක්කොම දාන්න පුළුවන් දානෙට. ඇයි වැසිකිලි පූජාව, කෙත්වතු පූජාව, සමහරට කැපෙන්නේ නැහැ කියලා පොත්වල තියෙන විනේ, කෙත්වතු බාර ගන්න එකත්. ඉඩම් කඩම් ඉතින් බාර ගන්න වෙනවනේ කුටි එහෙම දාන්න. ඒක නෙවෙයි මම කියන්නේ. කුඹුරු එහෙම බාර ගන්න ආමුදුරු හාන්නේ. නෑනේ ඒ නිසා පොතේ තියෙන ගන්න එපා කියලා. නමුත් දැන් අර ආමුදුරුව ටික පස්සේ කාලේ හදලා තියෙනවා කෙත්වතුත් පූජා කරන්නේ කියලා. කඨින චීවර පූජා හරි ඉහලින් ලංකාවේ වර්ණනා කරන වින්කමන්නේ නේද? භාවනාවටත් වඩා අග්‍රයි මොකද්ද? කඨිනේ කරපු පව් සියල්ලම යට වෙන මොනව කරොත්? එහෙම කියනවා. ඉතින් එහෙම ගොම හරි සාදරෙන් ලස්ස 10ක් 20ක් 30ක් හරි කමන්නේ. වියදම් කළා අලියතුන් ගෙනලා පවා පෙරහැර කරලා පවා සමහර පන්සල් වල කටන කරන. මොකද ඒ තරම් දෙයක් නෑ වගේ. සහ මම හිතන්නේ අපේ සයන්සලට හරි සන්තෝෂ කාලයක් තමයි මොන කාලේ? කටන කාලේ. පවගේ කාලේ ආරංචි වුණා කටන සිවුරු තියන්න 10000ක් ගන්න ගෙදරකට. ගමේ ගෙවල් 30ක තියාගත්තු 10000යි වගේ 30යි. ගාන පස්සේ අදාගන්න. දැන් හැදුවොත් ඌලනවා. මෙතන ඉඳගෙන. කමන්නේ කරන්න දෙයක් නෑ ඉතින්. ප්‍රඥාව අවදි වෙලා නැත්නම් ඒ හාමුදුරුව කරන දෙයට සම්මාදම් වෙන්න පුළුවන් ඕන. සිවරක් ගෙදර තියාගෙන ඔච්චර ආස නිසායි කියලා නේ තේරෙනවා. ආ කමන්නේ, ඒක තමන්ගේ කැමැත්ත. ඒකගේ කටන කාලේ බොහොම හොඳ කාලයක්. කාටේ? පින්වත් ස්වාමීන් වහන්සේට. දායකයන්ට හොඳ කාලයක් කියලා නෙවෙයි කිව්වේ ස්වාමීන් වහන්සේට. එයාලට හොඳයි පින් රැස් වෙන. හැබැයි මේක අටමහා කුසල් කියලා නෙවෙයි කරන්න ඕන. විනේ තියෙන පැනවීමක් කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ කියවනේ කඩන සිවුරක් පූජා කරන්නේ. ඒක කරාට කමන්නේ. ඒක ලබනකොට ආනිසංස පහක් ලැබෙන භික්ෂුවට සිල්පද පහකින් නිදහස් වෙනවා. දායකයට ඒ පහට පෙරලා ආනිසංස ලැබෙනවා. ඒකට වඩා දැන් මේක වර්ණනා කරන නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එච්චර ඕනේ වර්ණනා කරන්න. අර පහ ලැබෙනවා, දායකයට පහක් ලැබෙනවා. අනාමන්ද චාරාදී වශයෙන් පහක් තියෙනවානේ. හරි, එහෙනම් ඒක දැනගත්තා. එහෙනම් පින්කම් නමයක් වූ අන්තිම එක සම්මා දිට්ඨිය. මෙලව පරලව තිබේ. පින්පව් තියෙනවා. අම්මා තාත්තට සැලකීම විපාක තියෙනවා. ඔය ආදී දස විද සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකක් තියෙනවා කම්මස්සකතා සම්මා දිට්ඨිය, නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය. ඒක ඉක්මව අපිට යන්න පුළුවන් නම් ධානවලට, භාවනාවේ. ඒකට කියනවා ධාන සම්මා දිට්ඨිය. ඒක ඉක්මව විපස්සනාවට යන්න පුළුවන්. ඒකට කියනවා විපස්සනා සම්මා දිට්ඨිය. ඒකෙක් මා සෝවාන් ආදී මාර්ග ගන්න පුළුවන් නම් මාර්ග සම්මා දිට්ඨිය. ඒකත් ඉක්මා ඵලයකට යන දවසට කියනවා ඵල සම්මා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඵල කියන එකද ඵල සම්මා දිට්ඨිය? ඔයාලට තේරෙන හැටියට. ඔව්, ඵල කියන්නේ මාර්ග ඵල නැතුව යන්නේ කියන එක. හරි, එහෙනම් ওই ටික සම්පූර්ණ වෙන්න ඕනේ. පින කියන්නේ ඔන්නෝකට මේකේ ආනිසංස ලැබෙනවා. මනුෂ්‍ය ලෝකේ මහේසාක්‍ය ජීවිත ලැබෙනවා. කාටවත් චටත් නොවෙන හොඳ
බලවත් ජීවිත ලබන රජ කෙනෙක් සිටු කෙනෙක් වගේ කියන්නේ අන්න බලවත්. නැත්නම් ගම්මක ප්‍රධානීෙක් හරි වෙනවා, ගම්මුලාදෑනියෙක්, ග්‍රාම සේවක කෙනෙක්වත් වෙයි මොනවා කරොත්. ඉතින් පින්කම් වලින් ලැබෙනවා. වැඩි හිතන්න එපා. දෙවෙනි එක චාතුරු මහරජිකාදි දිව්‍ය ලෝක හයිපදී මේ වරම් ලැබෙනවා කාටද? පින් කරන ඔබ අපටත් ලැබෙනවා. සාදුගේ අනුමෝදන් වෙන්න. බය වෙන්න එපා. එක ආච්චි කෙනෙක්ව දිව්‍ය ලෝක යන්න ආස නැහැ කියලා. මං කෝ ආස නැතුණාට බෑ, බලෙන් හරි යන්න වෙනවා. මොකෝ නිවන් දැක්කේ නැත්තම් කොහේ හරි ඉන්න. ඒ කියන්නේ රහත්ුනේ නැත්තම් සෝවානුණත් යන්න වෙනවනේ. රහත් වෙන වුණ කෙනෙක් පිරිනිවන් පානවා මිසක් අනිත් හැමදෙනාම කොහේ හරි මං හෙව ආච්චිගෙන් කොහේ හරි ඉපදෙන එකද ආච්චිරෝණ අපාය යන දිව්‍ය ලෝක යන. ආ එතකොට නම් ආමුදුරනේ දිව්‍ය ලෝකේ හොඳයි කිව්වා. බය වෙච්ච පා. ඒ නිසා වැඩි ඕනට වඩා මේ පෙන්වන්න යන්න එපා සත්ගුණවත්ය කියලා. අපිට දිව්‍ය ලෝකෙත් එපා බුරුවට මෝඩ කතා කියන්නේ නැතුව. අනේ අපි නම් කියන්නේ අපිට දිව්‍ය ලෝකෙම සැපයි, මෙහෙ නම් සැප නැහැ. මෙහෙ මේ තව වුණ අවුරුදු 20ක් 30ක් ඉන්න වේවි. ඒක ඉවර කරගත්තු ගමන් නිදාපිපිදියක් මෙන් යන්න ඕන කොහෙට? මාර්ගඵල ලැබුවේ නැත්තම්. ඒ කියන්නේ අරහත්තුන් නැත්තම්. සෝවාන් නම් යන්නේ වෙන්නේ නැද්ද? සෝතාපන්න යනවා, තව උත්සව යනවා. හොඳට නටමින් ඉන්නවා ඒ. අපි තමයි පිස්සුවදන් ඉන්න නටන්න හොඳ නැහැ, ගයන්න හොඳ නැහැ, ඔය රූප බලන්න හොඳ නැහැ, කැප නැහැ. අපිට තමයි ඔක්කොම ලෙඩ තියෙන්නේ. අර සෝවාණිච්ච දෙවිය ලස්සන නැටුම් බල බල ඉන්නේ හරි. ගිහිල්ලා බලන්නකෝ දැන් ඔය කට්ටි දන්නේ නැති නිසා බය වෙලා ඉන්න. තව උත්සවයි හොඳට නටනවා. ඒ සෝවාණු නම් නටන්න නටන්න හොඳටම පුළුවන්. මොකද කාමයේ යථා ස්වභාවය දන්නෝ. සක්කාය දෘෂ්ටියක් නැහැ. විශාකා වනාධි මිනිසිටතුමා වැනි උදවිය හොඳට ගිහි ජීවිතේ වින්ද බව සඳහන් වෙනවා. අපි විතරක් පටලගෙන ඉන්න. ඒක සෝවාන් වෙච්ච කෙනෙක්. සකදාගාමිනම් එකවරක් සුගතියේ මනුලොවට එනවා. ආයෙ අනාගාම වෙලා කොහෙද යන්නේ? පංච සුද්ධා වාසෙන් පහෙන් එකකට. පහටම යනව නෙවෙයි පහෙන් එකකට යනවා. එහෙනම් අනාගාමි ශ්‍රාවකයා ඉපදෙන්නේ බ්‍රහ්මලෝව සුද්ධා වාසෙ. රහතන් වහන්සේ කොහෙද ඉපදෙන්නේ? අන්තිම ප්‍රශ්න. දන්නේ කොහෙවත් ඉපදෙන්නේ නැහැ. ඉපදෙන කෙනෙක් නැහැ. අවසන්. හරි එහෙනම් ඔන්න ඔය தත්ත්වෙට යන්න අවශ්‍ය වෙන්නේ. එතෙක් මේ සියලු ආනිසංස ලැබෙනවා සුමන මාලාකාරයාට සඳහන් කළා. අර ජීවිත පූජාවේ මල් පිදු නිසා කල්ප ලක්ෂයක් දුගතියට යන්නේ නැතුව සුගතියෙ ඉඳලා ඒ කල්ප ලක්ෂය කෙලවර පසේ බුදු බවටපත් වෙලා නිවනටපත් වෙන නම සුමනමයි. සුමන නමින් සුමන පසේ බුදුරජාණන් වහන්සේ යම්මත දවසක ඒ පසේ බුදු වන සුමන ඒ මාලාකාරයා දැන් සුගතී ඉන්නවා. එතුමාටත් ඒ පසේ බුද්ධ නාමයටත් වන්දනා වේවා, නමස්කාර වේවා. තාම තේරෙන්නේ නැහැ අගේ. බුදු කෙනෙක් නැති කාලේට පින් රැස් කරගෙන ඉන්නේ කවුද? පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලාගේ ලොකු අඩුව කිසිම අඩුවක් නැහැ. හරියට සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා වගේ තමයි. රහතන් වහන්සේලා කියලා නෙවෙයි නම් කරන්නේ. කවුරු කියලාද? මම තනියෙන් අවබෝධ කරගන්න නිසා බුද්ධ නැත්තම් පච්චේක බුද්ධ. දැන් ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයන්ට. දැන් මේ හැම එකක් නෙවෙයි. දයා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පුරල තනිවම අනිත්‍ය වටහා ගන්න එකට. අපි කිතමු දැන් උණ පඳුරක් තියෙනවා. ගලවන්න බෑ. ඒක හරියට ගිහි ජීවිතේ වගේ කියලා හිතපු එක් රජ කෙනෙක් පසේ බුදු වුණා. ඒ වෙලෙම බුදු පසේ බුදු වුණා. දැන් කෝ යම රජතුමනේ නෑ, රජ කෙනෙක් නෑ. ඉන්නේ පසේ බුදු කෙනෙක්. කෝ සිවුරු කෙලව. රජතුම ඔළුව අත ගියා. ඔටුන්නයි සියල් අතුරුදහන් වෙලා, කෙස් අතුරුදහන් වෙලා, කොණ්ඩේ බෑවිලා ඉබේ එරදී සිවුරු දරව පාත්‍ර දරව වැඩම කළා හිමාලයට. ඔන්න ඔය වගේ තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒකට අර පින පුරන් යන විතරයි ඕන. එතෙන්දී වහා අවබෝධ වෙනවා. එහෙමනම් එවැනි මහා ආනිසං සමූහයක් මේ පින තුල තියෙනවා. එහෙනම් පිනම කරන්ඩ මා පුඤ්ඤබායි මහණෙනි පිනට බය වෙන්න එපා. සුකස්සේතං අදිවචන යදිදම් පුඤ්ඤං මහණෙනි සැපේට කියන සමාන වචනේ තමයි පින. ඔය පිරිස සැප විඳින්න කැමති නම් කරන්න මොනවද? පින්. සැප පිනට ගරිහා කරන්න එපා. පින හැම විට අනුමෝදන් වෙන්න, පිනට සාදර වෙන්න. අපි හැම දිනාටම ඒ සඳහා ප්‍රඥාව පහළ වෙලා තව තවත් උතුම් පින්කම් කරන්නටත්, පාරමී පුරන්නටත්, මේ යන භාවනා මාර්ගෙ මුදුන්පත් කරගෙන ඒ තුලින් මාර්ගඵල දක්වා යා ගන්න මේ හැමෝටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච වුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු සෝපත්තේවා.